සුබ දවසක් මගේ ආදරණීය ගිටාර් ප්ලේ කරන මිතුරන් සහ මිතුරියන් වෙත. ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා SL Guitar Lessons කියන channel එකට. ඉතින් මාද ප්‍රියා ස්ටුඩියෝස් එකේ තවත් සින්දුවක් අරන් ආවා. ආදරණීය නිරංජනා කියන සින්දුව රික්වෙස්ට් කරලා තිබ්බා එකමල්ලි කියන්නේ. සින්දු යන්නේ A chord එකේ major කියන එකේ chord අතරයි යන්නේ අතරන් විනුවන් වගේම ලේසි සින්දුවක්. හැබැයි පොඩි shuffle feel එකක් තියෙනවා මේකකින් ද ඉගෙන ගන්න අලුත් දෙයක් තියෙනවා. අපි ගෙලින්ම lesson එකට. සින්දු යන්නේ A chord එකේ. මේකේ guitar parts යන්නේ chord කැලි වගේ ඒවා ටිකක් යන්නේ සම එක තැනකදී එක ඒකකදී 9th note එකක් ඇඩ් කරනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය chords මේ යන්නේ පොඩි පොඩි beat කැලි ටිකක් යනවා ඒ chords ඇස්සේ සමහර තැන්වල විතර. හැබැයි මේ මේකේ තියෙන විශේෂත්වය තමයි swing feel එක කියන්නේ. මේ වගේ මේක තමයි part එක යන්නේ. මම ඉස්සෙල්ලම කියන්නේ කම්බිය නම්බර් එක සහ ඊට පස්සේ ෆ්‍රෙට් නම්බර් එක. මේ වගේ පාට් එකක් කියන්නේ. right. ඉතින් අපි ස්ලයිඩ් කරනවා හතරවෙනි කම්බියේ හත්වෙනි ෆ්‍රෙට් එකට. තැනක් කියලා නෑ. ඔයගොල්ලන්ට කැමති තැනක ඉඳලා එන්න පුළුවන් ඒ ෆ්‍රෙට් එකට. ඊටවසේ තුන්වෙනි කම්බියේ හයවෙනි ෆ්‍රෙට් එක සහ දෙවෙනි කම්බියේ පහ පළවෙනි කම්බියේ පහ ආයි දෙවෙනි කම්බියේ පහ තුන්වෙනි කම්බියේ හය ඊළඟට F sharp chord එක ඉන්නේ හතරවෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක ස්ලයිඩ් කරා ඊටවසේ තුන්වෙනි කම්බියේ දෙක දෙවෙනි කම්බියේ දෙක පළවෙනි කම්බියේ දෙක කම්බිය දෙක තුන්වෙනි කම්බිය දෙක පස්සේ B minor එකක් ගහන්නේ ඒකට ස්ලයිඩ් කරන්න පුළුවන් ගොරන්ට හතරවෙනි කම්බිය හතර තුන්වෙනි කම්බිය හතර දෙවෙනි කම්බිය තුන සහ පළවෙනි කම්බිය දෙක ඊට පස්සේ අපි ගහ ප්ලේ කරනවා දෙවෙනි කම්බිය තුන ආයෙත් පොඩි hammer on pull off part එකක් තියෙනවා දෙවෙනි කම්බිය දෙක තුන දෙක C chord එක open E chord එක. ඒකයි play කරන්නේ. හතරවෙනි කම්බිය දෙක, තුන්වෙනි කම්බිය එක, දෙවෙනි කම්බිය බිඳුව සහ පළවෙනි කම්බිය බිඳුව. ආයිත් දෙවෙනි කම්බිය බිඳුව, තුන්වෙනි කම්බිය එක. right. ඊළඟ එක A chord එකේ ගහන එක විතරයි වෙනස් වෙන්නේ අනිත් ඔක්කොම එක වගේ. right. ඒක මම කියලා දෙන්නම් ආයිත් අපි A chord එකට A chord එකේ හතරවෙනි කම්බියේ හත්වෙනි ෆ්‍රෙට් එකට ස්ලයිඩ් කරනවා ඊට පස්සේ තුන්වෙනි කම්බියේ 6 දෙවෙනි කම්බියේ 5 පළවෙනි කම්බියේ 7 පළවෙනි කම්බියේ 7 ඊට පස්සේ පළවෙනි කම්බියේ 5 ඊට පස්සේ දෙවෙනි කම්බියේ 5 පාට් එක මම ඉද ගහලා පෙන්නන්න. right. chord stick කියන්න මම chorus එක කියන්න. ආදරණීය ඇතරදී ඒ නිරංජනා D ආදරණීය කරන්න මේ ඇඟිලි වලින් يعني යට කම්බි ටික
මංගර ශෆල් පාට්ට කිව්වගේ ශෆල් පිල්ලයක් මං ගන්න ශෆල් කරපුම පොඩ්ඩක් එක පා කරනගේ සද්දැකෙන්නේ දෙකේ වෙනස වෙන්නන්න මං ඉස්සලම් 4-4 නෝමල් පැටනෙක් ගාල පස්සේ ශෆල් ෆිල්ල් එක ගන්නවා තම්බෙකින් මම බේස් ස්ට්‍රින්ග් එක ගන්නවා ඊට පස්සේ ප්ලග් කරනවා ඊළඟ කෝඩ් එක ප්ලග් කරනවා ඊළඟ ඇඟිලි වලින් ඊට පස්සේ ආයි බේස් ස්ට්‍රින්ග් එක රයිට් ඊට පස්සේ ප්ලග් කරනවා උඩට ආයි ආයි බේස් ස්ට්‍රින්ග් එක ඊට පස්සේ ආයි එක පාර ප්ලග් කරනවා ස්ට්‍රින්ග් වලින් රයිට් ලෙසන් එක අද මම හිතනවා මේකෙන් තෝරලා අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා කියලා එකක් ෂෆල් ෆීල් එක මොකද්ද කියන එක සහ මම අද තම්බෙකින් උයි තම් ප්ලග් මාද කරපු රිදම් පැටර්න් එකට කියලා කියන්නේ බුම්චි කියලා සාමාන්‍ය වෙස්ටර්න් මියුසික් වල තම්බෙකයි ඇඟිලි වලින් විගහනේක ඉතින් එතරම් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයාලා මේ ලෙසන් එක එන්ජොයි කරන්න නම් ෂෙයා කරන්න ඔයාලගේ සෝෂල් මීඩියා වල අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් වෙන්න සහ ලයික් කරන්න කමෙන්ට් කරන්න මම හැම සතියකම අලුත් ලෙසන් එකක් දාන්න බලාපොරොත්තු වෙන SL guitar lessons කියන මේ channel එකේ සහ මගේ Facebook page එකේ උත් වෙන SL guitar lessons කියලා ඒකටත් ලයික් එකක් දාගෙන යන්න තව මගේ personal page එකක් තියෙනවා ශාන්ඩි සිල්වා guitarist කියලා ඒකටත් පුළුවන් නම් ලයික් එකක් දාගෙන යන්න ඉතින් අපි ඉදිරියේ තව ලෙසන් එකකින් හම්බ වෙමු ගොඩක් ස්තුතියි මේ ලෙසන් එක බැලුවට